Sony වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. සයිට වෛද්‍ය පීටයට 2009 සැප්තැම්බර් 15 වෙනි දින පටන් 2017 මැයි මාසේ 15 වෙනි දින දක්වා ඇතුළත් වෙච්ච වෛද්‍ය ශිෂ්‍යයන් අපි මේ පණතින් යෝජනා කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරගන්න. ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබෙන සුදුසුකම් පිළිබඳව අපි තහවුරුවක් ලබා ගත්තට පස්සේ තමයි මේ අන්තර්ග්‍රහණය සිද්ධ වෙන්නේ. දේශීය වශයෙන් නම් විෂයන් තුනට S සාමාර්ථයක් ලබා ගැනීම තමයි මූලික සුදුසුකම් විදියට අපි සලකලා තියෙන්නේ. ඒකම මැතුල් විදේශීය රටවල්වල උසස් පෙළ අධ්‍යාපනය ලැබපු ශිෂ්‍ය ශිෂ්‍යාව. ඒක නිසා මේ පනතේ සඳහන් මූලික සුදුසුකම් සපුරා ඇද්දැයි යන්න පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තහවුරුවක් ලබාගෙන තමයි මේ ශිෂ්‍ය ශිෂ්‍යාව අන්තර්ග්‍රහණය කර ගැනීම සිද්ධ වෙන්නේ. සායනික පුහුණුව සහ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණයි KDU MBBS උපාධිය ලැබෙන්නේ. අපි කාරක සභා අවස්ථාවේදී පනත් කැටුම් පතට තව සංශෝධනයක් ඇතුල් කරනවා. මේ පනතේ සඳහන් සයිටම් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කර ගැනීමේ අවසන් වහාම සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් උපාධි ප්‍රදානය කිරීමේ බලයක් ඔවුන්ට නොමැති බවට සහ ඒ සමගම ඒ වෛද්‍ය පීඨය නීතියෙන් අහෝසි තත්වයකට පත්වෙනවා කියන කාරණේ. ඔබතුමාලා ඒකට කැමතිනේ? හැමතැනම ඒහා සමගම විශ්වවිද්‍යාල පනතේ ඒ පිළිගැනීම අහෝසි වෙන්නේ. ඒ නිසා ඔබතුමා ඒකත් ගැසට් කරලා ඔබතුමා මතු කරපු එක හොඳයි, ස්තුතියි. එවකට හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා ඒ පනත්වලට පටහැනිව තමයි සයිටම් එක ආරම්භ කරන්නේ. ඒක තමයි මේ අවුල. අපි අද හිර වෙලා ඉන්නේ රජයක් හැටියට ඒ නිසා. මොකද අපි මේ ප්‍රතිපත්ති කැඩුවේ නැහැ. ඒ ගැන කතා කිරීම මම හිතාමතාම අඩු කරේ. ඒ ගැන කතා කරන්න ගියොත් බොහෝ දේවල් කියන්න සිද්ධ වෙනවා. 2012 හිටපු උසස් අධ්‍යාපන ඇමතිතුමා තමයි අදාළ නීතියේ වෙනස් කිරීමක් කරලා අවිධිමත් විදියට මේ ආයතනය ආරම්භ කරලා තියෙන්නේ. ඒ කාරණා උඩ වෛද්‍ය නිවිල් ප්‍රනන්දු මහත්තයත් නොමග ගිහිල්ලා තියෙනවා. එතුමා විශ්වාස කරලා තියෙනවා සත්භාවයෙන් අපිට අවශ්‍ය නීති ප්‍රතිපත්තිය හදලායි තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා දැන් මේ සංසිද්ධිය තුළ එතුමාත් වින්දිතයේ බවට පත් වෙලා තියෙනවා. මෙහි හිමිකරුවා වන වෛද්‍ය නිවිල් ප්‍රනන්දු වින්දිතයෙක් නොවේ. ඔහු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්, ඔහු ව්‍යාපාරිකයෙක්, ඔහුට වෙනත් ව්‍යාපාර තිබෙනවා. ඒ නිසා ඔහු රටේ නීතිය දන්න කෙනෙක් කියලා අපි හිතනවා. අපේ රටේ දරුවන් 800කට වැඩි ප්‍රමාණයක් රවටලා කරපු ක්‍රියාදාමයේදී දරුවන්ගේ අනාගතය අඳුරු කිරීම සම්බන්ධයෙන් ඔහුට පවතින නීතියකින් දඬුවම් කරන්න ඕනේ. ඒ මුදල් අය කරගන්න ඕනේ දරුවන්ට වෙච්ච හානිය. ලෝසියස් පන්නේ වැඩක් තමයි ඔහු කරලා තිබෙන්නේ. මේ අතර 1982 වසරේදී තම සන්නස්පත්‍රයකින් රජයට හිමිකම ලැබී තිබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව ඉඩම් ඔප්පුව කතානායක කරු ජයසූරිය මහතා වෙත ප්‍රදානය කිරීම, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා අතින් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණා.